ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. අනර්ගම දවසක් උන්වහන්සේගේ කරුණාව ඇතිව අපි අද දවසත් ගෙවනවා. ඉතින් අද දවසේ මා විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අපෝදෙසා සූදානම් කර තිබෙන වචනය ඉතාමත් අනර්ගයි බලවත් එතුළ අපගේ ජීවිත ස්පර්ශ වෙන්නට යනවා. අපි මේ වචනේ ඉගෙන ගන්න පිණිස අපේ හදවත් සූදානම් කරගමු. ශුද්ධාභන් මහසසේට ආරාධනා කරමු අපේ ඇතුළාන්ත තුළ ක්‍රියා කරන්නට කියලා, අපේ කෙනෙකුට කතා කරන්නට කියලා මේ වචනේ තුළින්. ඉතින් අද දවසේ මිෂන් ක්‍රයිස්ට් සභාවේ සිටින අලුතෙන් සහභාගී වෙන හැම කෙනෙකුම ඉතාමත් ගෞරවෙන් සහ ප්‍රේමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේම ඇතිව මම කැමති අද දවසේ පිළිගන්න. අපි මේ වචනේ අපි බලන්නට යනවා. අද දවසේ සදාකාල ජීවනය ගැන තමයි මම ඔබ සමග කතා කරන්නේ. සදාකාල ජීවනය ගැන. ආමෙන්. අපි ශුද්ධ යොහාන් 3 පරිච්ඡේදයේ 36 පදය පෙරලගමු. ශුද්ධ යොහාන් 3 පරිච්ඡේදයේ 36 පදය. පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. නමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය. දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතී. ආමෙන්. ආමෙන්. පුත්‍රයාණන් කෙරෙහි. කවුද මේ පුත්‍රයා? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන කෙනාට සදාකාල ජීවනය තියනවා කියලා දේ වචනය අපිට කියනවා. නමුත් යේසුස් වහන්සේව අදහන්නේ නැති, උන්වහන්සේගේ වචනයට කීකරු වෙන්නේ නැති කෙනාට ජීවනය දකින්න බැහැ කියලත් මේ පදේම අපිට කියනවා. අද දවසේ මම සදාකාල ජීවනය ගැන තමයි ඔබ සමග කතා කරන්නේ. මේ ක්‍රිස්තුස් වහන්සේ නිසා තමයි අද උන්වහන්සේ කළා වූ ඒ නිර්මල පූජාව, එහෙම නැත්නම් මිහිරි පූජාව, කුරුසේ කරපු පූජාව නිසා තමයි අද ඔබ මම ගැලවී සිටින්නේ. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මේ පොළවට එව්වේ මනුෂ්‍යයන් සදාකාල ජීවනය ලබන පිණිස. ඒක නිසා තමයි තමාගේ එකම පුත්‍රයාව මේ ලෝකෙට දුන්නේ, ඔබට මට ප්‍රේම කරන නිසා. විනාශ වෙන මනුෂ්‍යයට මේ පොළවේ පාපය වැඩි වුණා. දෙවියන් වහන්සේ තැවුණා. දෙවියන් වහන්සේ දුක් වුණා. උන්වහන්සේ හදපු මනුෂ්‍යයන් මේ විදිහට කැරලි ගහද්දි, මේ විදිහට පාපී ජීවිතය ගත කරද්දි. ඉතින් මේකට එකම විසඳුම උනේ පව් රහිත, පාප රහිත කෙනෙක් පූජ වෙන්න ඕන. ඉතින් එහෙම කෙනෙක් මේ පොළවේ හොයන්නට හිටියේ නෑ. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා මේ පොළවට දුන්නා. අද ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි ඔබටත් මටත් පියාණන් වහන්සේ වෙතට යන්න පුළුවන්. අපිට පුත්‍රයාව පැත්තට දාලා පුත්‍රයාව සලකන්නේ නැතුව අපිට පියාණන් වහන්සේ වෙත ළඟා වෙන්න බෑ. එදා උන්වහන්සේ කරපු පූජාව දවසේ තමයි දෙවියන් වහන්සේත් ඔබෙත් මගෙත් තිබ්බ ඒ සම්බන්ධතාවයේ ලං වුණේ. දේව මාලිගාවේ තිරය දෙකට කැඩුනා. අපිට අබ්බා පියාණෙනි කියන්න, අපිට ශුද්ධ ස්ථානෙට ලං වෙන්න දැන් පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේට අපේ දෑත් ඔසවන්න පුළුවන්. එදා උන්වහන්සේ පුත්‍රයාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළා වූ පූජාව නිසා පමණයි. ඒතර වචනේ කියනවා ශුද්ධ යොහාන් 3:36, මට හොඳට සවන් දෙන්න අද ඔබ. පුත්‍රයාණන් කෙරෙහි අදහන කෙනාට සදාකාල ජීවනය තියෙනවා. යේසුස් වහන්සේ කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය තියෙනවා. සමහර
ආගම් තියෙන ලෝකේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නේ නැහැ. නමුත් ඔවුන් හිතනවා මැවුම් කරුවණන් කෙනෙක් ඉන්නවා. ඔවුන් දෙවියන් වහන්සේ ඉන්නවා. සමහරක් අය කියනවා දෙවියන් වහන්සේ ඉන්නවා. යේසුස් වහන්සේ කියන්නේ අනාගත වතුරු කෙනෙක් විතරයි. නැවත පැමිණෙන්නේ නැහැ. එයා මෙසියස් නෙවෙයි. මෙවැනි මතයන් වල මිනිස්සුන් ඉන්නවා. මෙවැනි ආගමික සිතුවිලිත් එක්ක මිනිස්සුන් සිටිනවා. නමුත් වචනේ අපිට කියනවා පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරා. සියල්ල උන්වහන්සේ අතට බාර දී තියනවා කියලා. ආමෙන්. කියන්නේ දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුත්‍රයාණන්ට සියල්ල බාර දී තියනවා. මේ පුත්‍රයාණන් කෙරෙහි අදහන කෙනාට සදාකාල ජීවනය දෙනවා. නමුත් යේසුස් වහන්සේව අදහන්නේ නැති උන්වහන්සේගේ කීකරු නොවන පිරිසට ජීවනය දකින්න බෑ. මේ වචනේ කියනවා මාර්ගයද සත්‍යද ජීවනයද මමය. ජීවනයද මමය. ආමෙන්. මාර්ගයද සත්‍යද ජීවනයද මමය. ආමෙන්. ඒ වගේම යේසුස් වහන්සේ එතනින් කියලා නවතින්නේ නැහැ. පියාණන් වහන්සේ වෙත පැමිණීමේ මාර්ගය මොකද්ද කියන්නේ? මා කරණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. එසේනම් සදාකාල ජීවනය ලැබෙන්නේ පුත්‍රයා කෙරෙහි අදහන කෙනාට. මොකද දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ තමාගේ පුත්‍රයා දෙන තරම් ලෝකයට ප්‍රේම කරා කියලා. එසේ කළේ ඇයි? එච්චර ප්‍රේම කරේ ඇයි? අදහගන්න බලන්න. අදහගන්න හැම දෙනාම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. එහෙනම් අදහන කෙනාට තමයි සදාකාල ජීවනය තියෙන්නේ. අදහන්නාට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නාට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් සේවය කරන්නාට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට කීකරු වෙන කෙනාට, මේ කෙනාට තමයි සදාකාල ජීවනය ලැබෙන්නේ. යොහාන් 4 ලස්සන කතන්දරයක් තියෙනවා යේසුස් වහන්සේ සහ සමාරිය ශ්‍රිය ගැන. දැන් මේ ශ්‍රිය ලින්ද ළඟට එනවා. සමාරිය ශ්‍රිය කියනවා වතුර අදින්න. අදර යේසුස් වහන්සේ කියනවා එයාට මට බොන්න දෙන්න කියලා. ඊට පස්සේ මේ සමාරේ ශ්‍රිය එයා උන්වහන්සේට කතා කරලා කියනවා, ඔබ යුදෙව් කෙනෙක්නේ, එතකොට සමාරේ ශ්‍රියෙක් වගේ සමාරේ ශ්‍රියෙක් වෙන මගෙන් බොන්න ඉල්ලන්නේ කොහොමද කියලා කියනවා. මොකද සමාරියන් සමග යුදෙව්වන්ගේ ගනුදෙනුවක් නැති නිසා. පස්සේ යේසුස් වහන්සේ ආයි මේ කාන්තාවට උත්තර දීලා කියනවා, දෙවියන් වහන්සේගේ දීමනාවත් මට බොන්න දෙන්නේ නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගෙන සිටියා නම් නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත. බලන්න මෙතන මේ රහස. එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇත. ජීවනදායක වතුර. සිඳෙන්නේ නැති, පිපාසයක් එන්නේ නැති සදාකාල ජීවනය ඔබට ලැබෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. ආයි මේ කාන්තාව කියන ස්වාමිනි, ඔබ ගාව වතුර අදින්න භාජනයකුත් නැහැ. මේ ලිඳත් ගැඹුරුයි. ඉතින් මේ ජීවනදායක වතුර ඔබට කොහෙන්ද කියලා අහනවා. පස්සේ යේසුස් වහන්සේ උත්තර දීලා කියනවා, මේ වතුර බොන හැම කෙනාටම නැවත පිපාස වෙනවා. නමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නමුත් කිසි කලෙක පිපාසා නොවන්නේය. ආමෙන්. මා ඔහුට දෙන, මා ඇයට දෙන වතුර ඔහු තුලෙහි සදාකාල ජීවනය නික්මනව වතුර උල්පතක් වන්නේ යයි කීසේක. උල්පතක් කියන්නේ වතුර හැම් වෙලෙම ඔබ දැකලා ඇති ගොජු 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 කාලා ගලාගෙන යන නැවතීමක් නෑ. මෙවැනි උල්පතක් වන්නේය කියලා කියනවා. සදාකාල. ඒතර සදාකාල ජීවනය ලැබෙන්නේ කාතුලින්ද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. උන්වහන්සේ කළා වූ කුරුස පූජාව අපි විශ්වාස කරන්න ඕන. උන්වහන්සේ මේ පොළවට ආවේ ඔබෙත් මගෙත් පාපේ ශාපේ දරා ගන්න පිණිස. මේ දේ අපි විශ්වාස කරන්න ඕන. උන්වහන්සේ අපේ ස්වාමින් බව,
අපි විශ්වාස කරන්න ඕන අපි අදහන්න ඕන ඒ වගේම අවසානයේ පියාණන් වහන්සේ වෙත යන මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි ඉතින් මොහොතක් රැගෙන කල්පනා කරන්න මේක මම අවස්ථාවක් කරගන්නට කැමති ඔබ යම් කෙනෙකු තවමත් ඔබේ ජීවිතය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට බාර දීලා නැත්නම් මේක ඔබට කදිම අවස්ථාවක් මන්ද ඔබට කිසි හොඳක් කළා ඔබේ හොඳ දේවල් වලින් ඔබේ පුද පූජා වලින් ඔබේ තියෙන යහපත් දේන් ධර්මිෂ්ඨ දේන් ස්වර්ගයට යන්නට බෑ පියාණන් වහන්සේ වෙතට යන්න නම් ඔබ පුත්‍රයාණන්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නට අවශ්‍යයි උන්වහන්සේ ඔබේ ස්වාමින් බව ඔබ විශ්වාස කරන්න ඕන දෙවියන් වහන්සේ උන්වහන්සේ මළවුන්ගේ නැගිට බව ඔබ විශ්වාස කරන්න ඕන අදහන්න ඕන මුකෙන් ප්‍රකාශ කරන්න ඕන ඒ තුල තමයි ඔබට පුළුවන් මේ සදාකාල ජීවිතයට ඇතුල් වෙන්න ඉතින් මේ මොහොතේ ඔබේ දැස් වසා ගන්න ඔබ කොහේ හිටියත් ඔබ කවුරු වුණත් ඔබ දෙවියන් වහන්සේට වඩා ලොකු කෙනෙක් නෙවෙයි ඔබ කොච්චර පොහොසත් වුණත් ඔබ කොච්චර ඉහළ තැනක හිටියත් සමාජයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වඩා ඔබ උසස් නැහැ මන්ද වචනේ කියනවා සියලු නාමයන්ට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්නා කියලා. ඉතින් මේ පුත්‍රයා තමයි අපි අදහන්නේ. ඒ පුත්‍රයාගේ නාමෙන් තමයි යේසුස් වහන්සේගේ නාමෙන් තමයි සියලු වියගස් කැඩී යන්නේ. සියලු යක්ෂ බන්ධන කැඩී යන්නේ. ඔබේ රෝග සුව වෙන්නේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන්. ඔබේ පාපෙට සමාව ලැබෙන ඔබේ ශාපෙන් ඔබ ගැලවෙන්නේ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන්. ඉතින් මේ මොහොතේ ඔබේ දැස් වසා ගන්න මම ඔබ උදෙසා යාක්ෂා කරන්නට යනවා. ප්‍රශංසා වේවා. ඔබට පුළුවන් මේ යාක්ෂාව මා සමග කියන්න. ස්වාමිනි මේ මොහොතේ මම ඔබ වහන්සේ ඉදිරියේ සිටිනවා. ඔබ වහන්සේට ගෞරව දෙනවා. ඔබට මහිමය දෙනවා. ඔබ වහන්සේ මට මේ දුන්න ඉඩ ප්‍රස්තාව නිසා ස්වාමිනී මගේ පාපයට මා මේ මොහොතේ ඔබ ඉදිරියේ සමාව ගන්නවා ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා බවත් ඔබ වහන්සේ මා උදෙසා ජීවිතය කල්වාරි කුරුසේ පූජා කළ බවත් නැවත දින තුනකින් නැගිට වහන්සේ දැන් ජීවමානව බඩ වාසය කරන බවත් මා අදහනවා සිතින් අදහනවා මාගේ ස්වාමින් බව දැන් මා මාගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා හලෙලූයා ස්වාමිනී ඔබ වහන්සේට කී කරුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අදහමින් මට ජීවත් වෙන්න මාගේ දිව්‍ය ඇතිතුරා මාගේ හුස්ම ඇතිතුරා ඔබ උදෙසා කැපවෙන්න ඔබව පමණක් විශ්වාස කරන්න ඔබව පමණක් අදහන්න මට උපකාර කරන්න දෙවියන් වහන්ස මම ඔබට ස්තුති කරනවා අබ්බා පියාණනි මම ඔබට ස්තුති කරනවා යේසුස් වහන්සේ නිසා මම ඔබට ස්තුති කරනවා ශ්‍රද්ධාමයන් වහන්සේ නිසා අද මම මගේ ජීවිතය විනාශ නොවි ඔබ දුන්න ත්‍යාගය නිසා මා සදාකාල ජීවනයේ ලබනවා හලෙලූයා ඔබට මහිමේ වේවා ඔබයි මාර්ගය ඔබයි සත්‍ය ඔබයි ජීවනය ඔබට ස්තුති වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති ශුද්ධ වූ අති බලවත් වූ අති උසස් වූ නාමෙන්මයි ආමෙන් හලෙලූයා ඔබ ඇතුළාන්ත තුල ඔබ ලැබුවා වූ නිදහස ගැන මා ප්‍රීති වෙනවා සේම ස්වර්ගය මේ මොහොතේ බොහෝසේ ප්‍රීති වෙනවා හලෙලූයා ඉතින් අද පටන් මේ ආක්ෂාව ඔබ මා සමග කරා නම් ඔබ විශේෂයෙන් ඔබ අලුතින් අද වචනේ අහපු කෙනෙක් නම් මෙන්න ඔබේ අවස්ථාව ඔබ එය අත්පත් කරගන්න ඒ ඔබේ කරගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහගෙන ඔබ සදාකාල ජීවනයට ඇතුල් වෙන්න ආමෙන් හලෙලූයා ඔබ සෑම කෙනෙක්ටම මම ආශිර්වාද කරනවා මේ සුභාරංචිය මේ ඉදිරි දිනවල
ලෝකයා සමග බෙදා ගන්න මනුෂ්‍යයන්ට ගෙන යන පිණිස දෙවියන් වහන්සේ වාචනයක් ලෙස ඔබව පාවිච්චි කරන පිණිස හලෙලූයා ඒ සඳහා ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ඔබට අවශ්‍ය නිර්භීතකම ලැබෙන පිණිස මම යාක්ෂා කරමින් ඔබට ආශිර්වාද කරනවා ඔබ සෑම කෙනෙක්ටම ජේසු පිහිටයි